නවීන ලෝකයට ඔබින අපේ රටේ ජනතාවට ඉතාමත්ම ඓතිහාසික මූල්‍ය ශක්තියක් ලබා දෙන මේ රටේ හැම පොඩි මිනිසයාටම සහන සැලසෙන නව ක්‍රමවේදයක් වියත් කරන්නට ඔබලා කැමතිනම් සජිත් ප්‍රේමදාසත් ලැස්ති කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න. හැබැයි ඉතින් ඔබලා කැමතිනම් විතරයි. කැමතිනම් වැඩේ කරන්න. අකමැතිනම් ගෙදර යන්න. මේ දෙකටම මම ලැස්ති. මේ දෙකටම මම ඔට්ටුයි. මෙහෙම කියනකොට සමහර කියනවා සජිත්ගේ කටේ තියෙන එකම වචනය සහනය සහනය සහනය. සමහර රටේ ප්‍රභූ පැලැන්තිය රටේ මහජන දේපල අමු අමුවේ කොල්ලහනකොට රටේ මහජන සම්පත මහදවාලේ හොරගම් කරනකොට රුපියල් ගිණුම් නෙවෙයි ඩොලර් ගිණුම් නිර්මාණය වෙනකොට පොඩි මිනිහටත් සලකන වැඩසටහනක් නිර්මාණය වෙන්න ඕන නේද? රාජ්‍ය පාලනය දේශපාලනය කියන්නේ පත් වෙන කණ්ඩායමට රට කාබාසිනිය කිරීම නොවෙන්නේ රටේ දේපල හොරගම් කෑම නොවෙන්නේ. ඒ නිසා මේ සමහරෙකුට මේ සහනය කියන වචනේ අරහං තිත්තයි. පොදු ජන සහනය කියනකොට ඒකත් වැඩි අරහං. හොඳටම තිත්තයි. බොහොම පිළිකුල්. මේ තමන්ට සහනය. තමන්ගේ දිරින්දෑට, තුවාල පුතාලට, දරු පරපුරට, මතු පරපුරට, පවුල් සංස්ථාවට සහනය කිව්වහම අන්න හොඳට කනට කෙලවුණා. ලොකු පැණි රහක් දැනෙන. ලොකු සුන්දර භාවයක් තමන්ගේ ශ්‍රී මුඛයට ලැබෙන. ඒ සුන්දර භාවයක් සමග හොඳ සීදේවි හිණාවුකුත් එනවා. මේ තමන්ට සහන ලැබෙන. අනුන්ට සහන ගැන කතා කරනකොට කියනවා සජිත් ප්‍රේමදාස හැම වෙලාවෙම බෙදනවා. හැම වෙලාවෙම කරන්නේ දෙන එක. හැම වෙලාවෙම කරන්නේ සහනයක් සැලසෙන්නේ. ඉතින් මිත්‍රවරුනි අපිට කතර ගහක් මනාප ගහක් පාලනයකට අපිව ඇතුළු කරේ අපිට සහන ලබා ගන්න නෙවෙයි, අපිට බෙදා ගන්න නෙවෙයි, අපේ පවුල් වලට, පවුල් පරම්පරාවල් ගජමිතුරු සංගම් වලට බෙදා ගන්න නෙවෙයි. අපිව ජනතාව පත් කරගත්තේ පරාර්ථකාමී සේවාවක් ඉෂ්ට කරන්න. ඒ නිසා එකක් මතක තියාගන්න, ඔබලාගේ ආශිර්වාදය ලබා දුන්නොත් ඔබලාගේ ඒ මහා ජනතා බලය තුලින් ඒ ඓතිහාසික වරම සජිත් ප්‍රේමදාසට ලබා දුන්නොත් මම ඔබලට තීව්‍රලා පොරොන්දු වෙනවා මේ රටේ බාලක පැලැන්තිය හොරා කාපු, ගසා කාපු, මංගොල්ල කාපු යුගය වහාම අවසන් කරලා රටේ ජනතාව ජීවත් කරවන්නට මම අපකප වෙනවායි කියන එක මේ අවස්ථාවේ පුරුදු